जनता सेवे विन-विन जनता सेवे विन-विन असुन कताय सिर सुन සිහසුනට ඔබව ගෞරවයෙන් නිතුව පිළිගනු ලබනවා යහපාල නාණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කළා අයවැය දෙවන වර්කියීමේ ඡන්ද විමසීමත් පැවැත්ුණා ඉන් ආණ්ඩුව ජයග්‍රහණය කළා අයවැය සම්බන්ධයෙන් සහ පවතින දේශපාලනය ගැන කතා කරන්න අපි අදත් සිහසුනට නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ආරාධනා කළා එතුමා ඡන්දෙට කලින් සිහසුනේ අසුන් ගත්ත ඔබට මතක ඇති නමින් හර්ෂණ රාජකරුණ අයිබුවන් සුබෝදෑසනක් ඔබතුමාට සුබෝදෑසනක් ගියන් ඔව් ඔබතුමා දැන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවට තේරිපත් උනේ ආණ්ඩු පක්ෂිනේ නියෝජනය කරන්නේ හැබැයි වාඩි වෙලා ඉන්නේ විපක්ෂිනේ ඒ තරම් ආණ්ඩු පක්ෂේ පුටු පිරිලා ආණ්ඩු පක්ෂේ පුටු පිරිලා පෞගිය කාලවලදීත් ඒක දැකලා තියෙනවා පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරුන් 225ක් හිටියට ඉතින් සාමාන්‍යයෙන් 115ක් 16ක් විතර තමයි එක පැත්තකින් ඉතින් නමුත් ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබා දෙන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වැඩි වුණාම ඒක පෞගිය ආණ්ඩුවේ අපි දැක්කා විපක්ෂයේ පැත්තෙත් ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට වාඩි වෙන්නලා තියෙනවා ඉතින් ඒක ඇල්ෆබෙටිකල් ඕඩර් එකට යන්නේ ඒක හින්දා ඉතින් මාව අහුවෙලා තියෙන අනිත් පැත්තට සාමාන්‍ය පාර්ලිමේන්තුවේ කතා කරද්දි දැන් විරුද්ධවාදියාගේ මොන දිහා බලාගෙන කතා කරන්න ඕනේ එතකොට ජවයක් එන්නේ හැබැයි කතා කරන්න වෙලා තියෙන්නේ තමන්ගේ පක්ෂය අයම දිහා බලාගෙන ඒක තමයි ඒක පොඩ්ඩක් අපහසුයි නමුත් ඉතින් පුරුදු වෙන්න වෙලා තියෙනවා ඉතින් අපිත් කැමති අර පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා ඉතින් ඒ විදිහට වෙන්න පුළුවන් නම් නමුත් ඉතින් ප්‍රායෝගිකව තියෙන පුටුවල තියෙන අඩුපාඩුවේ තියෙන ගැටලුව නිසා අපිට එහෙම මූණ දෙන්න වෙලා තියෙනවා ඉතින් දැන් ඉස්සරහ බලා ගන්නවට වඩා වම් පැත්තයි දකුණු පැත්තයි බලාගෙන තමයි සිදු කරමින් පවතිනවා මම හිතන්නේ ජනවාරි 8 වෙනිදා මේ ඓතිහාසික ජයග්‍රහණය ලැබීමත් එක්කම අපි ඉස්සල්ලාම දැන් මේ අයවැය තියෙන හින්දා මම මේ අයවැයට කලින් අපි මේ මංගල අයවැය වුණාට අපි අතුරු අයවැයක් ඉදිරිපත් කරා අපේ ජනවාරි 8 වෙනිදා අපි මේ සුළුතර ආණ්ඩුවක් අරගෙන ඒ සුළුතර ආණ්ඩුවේ අපි දැක්කා ජනතාවට ලබා දෙන්න උපරිම සහන ප්‍රමාණයක් අපි ලබා දුන්නා पेट्रोल लीटर एक रुपया तीय की डीजल दास बूम तेल दास गैस ये वाकी जनता वी मैं वियदम अनुकरण गाँव आदाय मेडिकल करना पीट पुलवांगुना विशेष राज्य सेविक रुपया दह दहाक वेटुपेड़ी की एक करमी इट आम तरव अपीट पुलवांगुना जनता वोट सहन समृद्धि सीट සියකින් වැඩි කරා ඒ වගේම වැඩි හිටි දීමනා වැඩි කරා එතකොට කාන්තාවන්ට දරුවෙක් හම්බෙන්න ඉන්නකොට ඒ පෝෂණ මල් ලබා දෙන්න කටයුතු කරා ඒ වගේ සානදායි අයවැයක් එදා අපි ඉදිරිපත් කරා ඉන්පසු අපි අයවැය ගැන කතා කරනවා නම් ඊට වඩා ඔබට ගිය මේ ඊළඟ අවුරුදු පහ අපි මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වන ආකාරයේ ප්‍රතිපත්තිමය වශයෙන් වෙනසක් සිදු කරන අයවැයක් අපි දැන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අයවැය ඒ ආර්ථික පත්තෙන් ගන්නකොට නමුත් ඊටත් වඩා ඇත්ත කතා කරොත් අපිට
ඊට වඩා පුළුල් වෙනසක් සිදු වෙලා තියෙනවා. ඔව් ඔබතුමා තරුණ මන්ත්‍රීවරයෙක් විදිහට මේ අයවැය දකින්නේ කොහොමද කියලා අපි පුළුල්ව සාකච්ඡා කළ යුතුයි. සහ ඔබතුමා නොටින්හැම් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඒ නිසා මේ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි සම්මුතිවාදය සම්බන්ධයෙන් කතා කරමින් ආවේ. දැන් මේ සම්මුතිවාදී ආණ්ඩුව ඇතුලේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු කියන්නේ 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදනවා කියලා. එහෙමද වෙන්නේ එතකොට? අපි මේ සම්මුතිවාදී ආණ්ඩුව අපි බලාපොරොත්තුෙන් ඉන්නේ මේ වසර පහ තුළ ක්‍රියාත්මක. හැබැයි මුලින්ම අවුරුදු දෙකක් පමණක් යනවා කියලා. නෑ ඒක එකයි නිර්වචනය කරන ආකාරය. නමුත් ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ අතර තියෙන ඒ අවබෝධය මේ වසර පහ. අපිට මේ වසර පහක් කරගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. මේක අපහසු කාර්යයක්. ඒක නම් 100ක් වෙනවා. මේකෙන් මේ වැඩිපුරම මං හිතන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මේ දිනලත් මොකද මේ අපි බෙදාගන්නේ කියන මතය තියෙනවා. ඒක අපිටත් සමහරක් වෙලාවට හිතෙනවා. ඔව් ඒකට තව කැලක් එකතු කරන්න ඕනේ. විශේෂයෙන්ම දැන් ඔබතුමාත් කිව්වා මේ වෙනස රටට සපයි කියලා. ඔව් ඒකෙන් කියනවා එක්සත් ජාතික පාක්ෂිකයට මොකද්ද වෙන්නේ කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා කියන එක. අනිත් එක එක්සත් ජාතික පාක්ෂියේ වෘත්තීය සමිති පවා කියනවා අපේ ආණ්ඩුවක් පත් වෙලත් මේ අපිටම තමයි කෙනෙහිලිකම් වෙන්නේ කියලා. ඉතින් ජාතික පාක්ෂිය අවුරුදු 20 ගණන් බලන් ඉදී මේ පාලන බලය ලබා ගන්න. අනිවාර්යෙන් මං හිතන්නේ අපි අවුරුදු 20ක් අපේ පාක්ෂිකයන්ට අසාධාරණකම් සිදු වුණා. අවුරුදු 20ක් රජය රැකියාවක් වලට ඇතුළත් කරගන්න බැරි වුණා. මාරු කිරීමක් ඒ වගේම ඒ නොයෙක් කෙනෙහිලිකම් වලට මුහුණ දෙන්න සිදු වුණා. ඉතින් ඒක අවබෝධයෙන් ජනාධිපතිතුමා අගමැතිතුමායි දෙන්නම ඉන්නවා. ඉතින් අපේ පාක්ෂිකයන්ට අසාධාරණයක් සිදු නොවෙන්න පුළුවන් තරම් අපි මැදිහත් වෙනවා. නමුත් ඒ අවස්ථාවන් වලට මුහුණ දෙන්න වෙනවා. අපිට රටක් හැටියට දැන් මේ පක්ෂය ආරක්ෂා කරන ගමන් මේ රටේ අභිවෘද්ධිය කෙරෙහි යම් කැපකිරීමක් සිදු කරන්න වෙනවා. ඉතින් මම ආර්ථික වශයෙන් කාරණා වලටත් එන්න කලින් මේ වෙනස ගැන කතා කරනකොට අපි ඇත්තටම මේ රටේ පෞගිය කාල සීමාවේ හරිම භයානක තත්ත්වයක සිදුවන එක දෙයක් තමයි මේ ත්‍රස්තවාදී එල්ටීටී ත්‍රස්තවාදී අවසන් වන රාජ්‍ය ත්‍රස්තවාදී ගැන ලොකු බියක් සැකක් තිබ්බා. මුළු බලයම කීප දෙනෙක් අතර එක පවුලක් අතර කීප දෙනෙක් අතර ඒ මුළු බලයම මුළු රටේම බලය. ඒතර අයවැය ගත්තොතින් අයවැයෙන් 60ක් 70ක් ඒ කීප දෙනෙක් අතර බෙදී වෙන් වෙලා තිබ්බා. ඉතින් මේ භයානක තත්ත්වයක් විශේෂයෙන්ම මේ ආගම්වාදය ජාතිවාදය මේ යුද්ධය අවසන් වුණාට පස්සේ වෙන්න ඕන දේ නෙමෙයි උනේ. දැන් යුද්ධය අවසන් වුණාට පස්සේ අපි පුළුවන් තරම් ජාතිවාදය ආගම්වාදය අවසන් කරලා ශ්‍රී ලාංකිකයන් හැටියට එකතු වෙන්න උමනාව තිබ්බේ. නමුත් අවාසනාවට 2009න් පස්සේ මේක වෙන අතකට ගියා. වෙන අතකට ගිහිල්ලා අපිට අද ඒ වෙනස හොඳට තේරෙනවා. අද ශ්‍රී ලාංකිකයන් හැටියට අද සිංහල ද්‍රවිඩ මුස්ලිම් හැටියට බෙදෙන්නේ නැතුව ඒ අයට ඒ ආගම් අදහන්න ඒ ජාතියට ගෞරව කරන ගමන් ශ්‍රී ලාංකිකයන් හැටියට හැමෝටම ජීවත් වෙන්න පුළුවන් වෙන කාලවකවානුවක් උදා වෙලා තියෙනවා. බියක් සැකක් නැතුව ජීවත් වෙන්න තමන්ගේ මතය දැන් පෞගිය කාලයට වඩා අද නිදහස තියෙනවා. ඔබතුමා කියන්නේ මේ සියල්ල සම්මුතිවාදී නිසා නිර්මාණය වුණා කියලා. දැන් සම්මුතිවාදී අවුරුදු 5ක් තිස්සේ යනවා කියලා ඔබතුමා සඳහන් කරානේ හලිමතාවෙදී. අවුරුදු 5ක් යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔව් නමුත් මන්ත්‍රීතුමනි තාම මේ අවුරුද්දක්වත් ගිහිල්ලා නැහැ. ඇමතිවරු නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා ප්‍රසිද්ධිය කියනවානේ. ඔව් ඒ ගැටලු තියෙනවා. ඉතින් ඒ ගැටලු මේ සම්මුතවාදී ආණ්ඩුව තුළදී නෙමෙයි. දැන් අපි කියමුකෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව පහුගිය කාලේ තිබ්බා කියලා. හැබැයි මෙතන සත්‍ය දරුණුයි මන්ත්‍රීතුමා. මොකද එක්කෝ ඇමති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ඇමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්නම් ඇමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මම කියන්න ගියේ ඔය ගැටලුව එක්සත් ජාතික පක්ෂයේ ඇමති නියෝජ්‍ය ඇමති අතරක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමති නියෝජ්‍ය ඇමති අතරක් තියෙනවා. ඉතින් මේ මෙතනදී පක්ෂය නෙමෙයි මේ ආණ්ඩුව තුළ තියෙන බලයත් එක්ක තියෙන එක. ඉතින් අනිවාර්යයෙන්ම ගොඩක් අවස්ථාවලදී අමාත්‍ය කැබිනට් අමාත්‍ය
පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ ඒකේ උපරිම බලය තියාගන්න. එතකොට නියෝජ්‍ය ඇමතිත් එක්ක හැප්පෙනවා. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා. ඉතින් එතෙන්දී සම්මුතවාදීද කියන කතාව ඒ සෝවාදර්වේ. ඔව් උදාහරණයක් ගමුකෝ අපි දැන් පාලිතරංගේ බණ්ඩාර අමාත්‍යතුමා බහුගේ දවස්වල ගියා ඇමතිත් එක්ක ගැටුම් තියෙනවා කියලා. ඊට අමතරව නිමල් සිරිපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමා ගියා යහපාලනේ කැලිත් නැහැ කියලා. दरागन ये कथा किए सुने मगे पौदलिक मत मंगीतान गुन पुलवांग मे आंडू खरा दिन एक संदर्शन बट पत्करा ये वगे कथा किए नैसी तार मटता मई हूद नमोत थिंग अंतिम दवसे रेकॉर्डे रश्मीम सी अक्कर अंतिम दवसे अवसान दवसे रश्मीम गन्नाव अक्कर रश्मीम तेन कथावक्ता मम दिन पास गिया සියට 70ක විතර ගිහිල්ලා තියෙනවා. සියට 70ක විතර ගිහිල්ලා තියෙනවා. කලින් රැස්වීම් තිබ්බ තැන් වලට අපව ගිහින්. මම ඉස්සුතු රැස්වීම් මාලා ඒ වගේම කරා. ඒ 70ක් විතර අවසන් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඊතුරු 30ක් පුළුවන් තරම් ඉක්මනට කරන්න ඕනේ. මොකද දැන් මේ දවස්වල මැතිවරණයක් තියෙනකොට ඉතින් සතියේ දවස්වල උදේවරුෙත් කරනවා. නමුත් දැන් ඉල්ලන්නේ සෙනසුරාදා හෝ ඉරිදාවල් පමණයි. ඉතින් ඒ ගැටලුව එක අපිට තවත් ටික කාලයක් යන්න වෙනවා. ඡන්ද ලක්ෂයකට වඩා අරන් ඔබතුමා පාර්ලිමේන්තුගේ බලාපොරොත්තු වුණු ඡන්ද ප්‍රමාණය ලැබුණද? මම ඇත්තටම ඡන්ද සංඛ්‍යාව දිහා බලනකොට නම් මම ඉතා සතුටු වෙනවා. මුළු ලංකාවෙම නවක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් නැතරින් වැඩිම ඡන්දයෙන් මාව පාර්ලිමේන්තුවට පත් කරා. ගම්පහ දිස්ත්‍රික් ජනතාවට මගේ ගෞරවී ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඉතින් ඡන්ද ලක්ෂයකට වඩා පළවෙනි වතාවට පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න ලැබීම මම හිතන්නේ ගෞරවයක් හැටියට මම දකිනවා. ඔව් දැන් ඔබතුමාම කියන විදිහට පාර්ලිමේන්තුව පැමිණි නවක මන්ත්‍රීවරුන් අතරින් වැඩිම මනාප ලබා ගත්තේ ඔබතුමා. ඡන්ද 122455ක් ලබා ගත්තා. පළාත් සභාවෙත් ඔබතුමා අවස්ථා 51000ක් ඔව් අවස්ථා දෙකකදී කටයුතු කරලා තියෙනවා. ඉතින් එහෙම අත්දැකීම් තියෙන කෙනෙකුට මේ ලැබිලා තියෙන ප්‍රමාණය ඇතිද කියලා හිතෙන්න පුළුවන්. මොකද පළවෙනියා උනේ රංජන් රාමනායක මහත්මයා, දෙක අර්ජුන රණතුංග මහත්මයා, තුන්වෙනියා රුවන් මහත්මයා. එතකොට මේ හැමෝටම මොනවා හරි හම්බ වෙලා තියෙනවා. හර්ෂණ රාජකරුණන් විතරක් මුකුත් නැහැ. ඉස්සරහට මොනවා හරි ලැබෙයි කියන බලාපොරොත්තුවක් ඇතුව ක්‍රියා කරනවා. ඉතින් මේ හදිසි වෙන්න හොඳ නැහැනේ. එහෙම බලාපොරොත්තුවක් තිබුණා නම් විශේෂයෙන්ම ඔබේ පිය අවුරුදු 33ක් දේශපාලනේ නිරත වෙලා හිටපු කෙනෙක්. නෑ ඉතින් ඒ බලාපොරොත්තුව අනිවාර්යෙන් තියෙනවා. ඒක සුවාධර්මයේනේ. ඒ බලාපොරොත්තුව තියෙනවා. ඉතින් සාධාරණයක් ඉදුවේ ඉතින් නවක මන්ත්‍රීවරයෙක් හැටියට ඉතින් අපි පසුපෙලේ ඉඳන් ඒ පක්ෂය වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දායකත්වය දරනවා. ඉතින් ඉදිරියේදී මං හිතන්නේ අපිට අපි දිහා වැඩිපුර සැලකිල්ලක් දක්වයි. හොඳයි සම්මුතිවාදීන් පස්සේ සිංහ FM සිංහසුන සමගයි ඔබලන්නේ. හර්ෂණ රාජකරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අද සිංහසුන ඉන්නේ. ඔබතුමා මන්ත්‍රී දුරේ ලබා ගත්තට පස්සේ ගියා ඇමතිවරුන්ටත් වඩා සේවය කිරීම තමයි බලාපොරොත්තුව කියලා එක අවස්ථාවකදී ඔබතුමා කියලා තිබ්බේ. ඒ කියන්නේ ඇමතිවරු ඒ තරම් වැඩක් කරන්නේ නැද්ද කියලා. නෑ නෑ එහෙම නෙමෙයි. මේ සමහරක් අය හිතනවානේ මේ ඇමතිකම් ලැබුණාම වැඩිපුර ජනතාවගේ බලාපොරොත්තු ඇමතිකමත් එක්ක වැඩි සේවාවක් සිදු කරන්න කියලා. ඉතින් මං හිතන්නේ ඇමතිකම තිබීම අනිවාර්යයෙන්ම විශාල ශක්තියක් වෙනවා. නමුත් අපිට මට උමනාව තියෙන්නේ ඉතින් ඇමතිකමක් ලැබෙනකම් බලන් ඉන්න නෙමෙයි. අපිට මට උමනාව තියෙන්නේ
මේ සියලුම අපේ ආණ්ඩුවක්ද අපි පිටවගෙන තියෙනවා අමාත්‍ය වරුන්ගේ සහයෝගය ඇතිව ජනතාවට සේවය සිදු කරන්න ඉතින් මං හිතන හැටියට මේ මේ කටයුත්ත මේ ඇමතිකමක් තිබ්බා හෝ නැතා හෝ ජනතාව වෙනුවෙන් සිදු කරන්න මගේ උපරිම කැපකිරීම සිදු කර. හොඳයි. අද සිහසුනට ආරාධනා කරේ හර්ෂණ රාජකරුණා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අපි අයවැය සම්බන්ධයෙන් උත් පුළුල් වශයෙන් සාකච්ඡා කරන්න ඕනේ. අතුරු අයවැයෙන් ලබා දුන්න සහන සම්බන්ධයෙන් ඔබතුමා කිව්වා විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ට ටොප් වැඩවීම සහ විවිධ සහනාධාර ලැබුණා. ඒ තරම් ප්‍රමාණයක් මේ මංගල අයවැයෙන් ලැබුණාද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා නේද මන්ත්‍රීතුමනි? දැන් අතුරු අයවැයෙන් හුඟක් දේවල් දුන්න ජනතාවට. ඒ තරම් ප්‍රමාණයක් එහෙම ලබා දෙන්න විදියක් නැහැ නේ කියන්නේ. ඉතින් මේ මේ ඒ ලබා දුන්න පෙට්‍රල් අඩු කිරීම ඩීසල් අඩු කිරීම ඇතුළු ඒ ඒ සහනාධාරණත්වයේ පඩි වැඩිවීමත් තාමත් ඍජුවම බලපානවා. ඉතින් පෙට්‍රල් එදා මේ අඩු කරලා දැන් වැඩි කරලා නැහනේ අවුරුද්ද මැද. ඉතින් අපිට තවත් අඩු කරන්න තවත් පඩි වැඩි කරන්න අවුරුද්දක් ඇතුළත එහෙම කරන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. ඉතින් මේ ජනතාවට පැත්තෙන් ලබා දෙන්න පුළුවන් උපරිම සහනය ලබා දීලා තියෙනවා. ඉතින් පෞගිය කාලේ ලබා දෙන්න පුළුවන්ව තියෙද්දී ලබා දුන්නේ නෑනේ. ඉතින් දැන් අපි මේ ඉතා කෙටි කාලයක් තුලදී අපිට ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් එතනින් ඔබට ගිහිල්ලා මේ අයවැය ජනතාවට විශාල සහනයක් ලබා දීලා තියෙනවා. මේ මේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩවල ඇතුළත්ව. නමුත් එතනින් එහාට ගිහිල්ලා මේ මේ අපිට අවශ්‍යයිනේ. දැන් මේ පෞගිය කාලේ මොන ගැටලු තිබ්බත් මේ රටේ මොන ගැටලු මොන මොන පුරසාරම් දෙලෙව්වත් මේ රටේ 143ක් ඩොලර් දෙකකට වඩා අඩු ආදායමකින් ජීවත් වෙන්නේ. ඩොලර් දෙකක් කියමුකෝ අපි මේ රුපියල් 300කට අඩුවෙන් කියන්නේ. රුපියල් 300කට අඩුවෙන් මේ රටේ මිලියන 21කින් 143ක් ජීවත් වෙන්නේ රුපියල් 300කට වඩා අඩු ආදායමකින්. ඉතින් මේ 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 ගැටලුව විසඳන්න නම් අපි ආර්ථික වශයෙන් වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඒ ඒකට අපි අපේ ආදායම් වැඩි කරගන්න ඕනේ. මේ මේ රටේ ආදායම් වැඩි කරගන්න ඕනේ. ඉතින් මේ රටේ ආදායම් වැඩි කරන්න නම් අපි මේ අලුත් විදියට අලුත් ගමනක් යන්න ඕනේ. ඉතින් ඒකට පුළුවන් විශේෂයෙන්ම ඒකට පුළුවන් ආර්ථික වශයෙන් ගමනක් යන්න මේ මේ ගෙන තියෙන ක්‍රියාමාර්ගය. ඉතින් මොකද අපේ රටේ ගැත්තුතින් අපේ රටේ ආයෝජකයන් ගැත්තුතින් දැන් ආයෝජකයන් දේශීය විදේශීය ආයෝජකයන් එන්න මේ රටට ප්‍රධාන වශයෙන් එක්කෝ අපේ වැටුප් සම්බලකාය මේ මේ වැටුප් අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් බලනකොට තව එකක් ප්‍රධාන දෙයක් තමයි මේ කම්කරු නීතිය ලිහිල් වෙන්න. නමුත් අපේ රටේ කම්කරු නීතිය ලිහිලුත් නැහැ. අපේ රටේ සමය එච්චර මේ මේ චීප් නැහැ. ඒකට මේ මේ එච්චර දැන් චීනය ගත්තොතින් බංග්ලාදේශ ගත්තොතින් වියට්නාමය ගත්තොතින් ඒ වගේ රටවල් දිහා බලනකොට ඊට වඩා මිල අධිකයි. හොඳයි. එතකොට අපිට මේ රට ඉදිරියට ගෙන්න නම් අපේ ශ්‍රම බලකාය උගත් බුද්ධිමත් ශ්‍රම බලකායක් හදාගන්න. ඔව් දැන් අතුරු අයවැය ඉදිරිපත් කරද්දී කියපු කාරණයක් තමයි මේක සරදියල් පන්නේ අයවැයක් කියලා තමයි ඔබතුමන්ලා හැඳින්වුවේ. ඒ කියන්නේ ඇති කෙනා ළඟෙන් අරගෙන නැති කෙනාට දෙන අයවැයක් කියලා. හැබැයි මේ අයවැය ඉදිරිපත් කරද්දී කටමුල ඡන්දයක් තිබුණා. එතකොට හිතන්න පුළුවන් නේද මේ සියල්ල කරේ ඡන්දේ ඉලක්ක කරගෙන කියලා. දැන් ඡන්දයක් නැහැ නේද? ඒක වෙනසක් කරලා තියෙනවද? අතුරු අයවැය ඉදිරිපත් කරද්දී වැටුප් වැඩි වුණා, වැඩිහිටි දීමනා දුන්නා, සහතික මිල, ඊපස් මේ වගේ හුඟක් දේවල් දුන්නනේ මන්ත්‍රීතුමා. දැන් මම කියන්නේ දැන් ඡන්ද ඉවරයිනේ. දැන් ඡන්දයක් නැහැනේ. ඈ දැන් ඉතින් අපි මේ ඡන්දේ බලාගෙන කරා නම් එහෙනම් දැන් මේ ඡන්ද ඉවර වෙලා වැඩි කරන්න එපා. විපක්ෂේ නගන චෝදනාව තමයි දැන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තව පහළ ගිහිල්ලා තියෙන. තව අඩු කරන්න පුළුවන් කියලා වුණා. නෑ ලෝක වෙළඳ පොලේ මිල ගණන් පහ ගොඩක් පල්ලෙහාට ගිහිල්ලා තියෙනකොට පෞගිය ආණ්ඩුව කරාද?
පහුගිය ආණ්ඩුව කරේ නැති හින්දා බතුමන්නත් කරන්නේ නැහැ නෑ 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 ඒකේ හින්දා නෙමෙයි මං කියන්නේ පහුගිය ආණ්ඩුව කරේ නැහැ ඉතින් මේ 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 බොරුවට කිඹුල් කඳුළු හෙලනවා හරිද මේ මේ අපිට ක්‍රමවේදයක් හදන්න ඕනේ මමත් 100%ක් එක් නැහැ ඒ ඒ මිල 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 සූත්‍රයක් සූත්‍රයක් අනිවාර්යෙන් තිබිය යුතුයි ඉතින් අපි ලෝක වෙළඳ පොලේ මිල ගණන් අඩු වෙනකොට මේ දේශීය වෙළඳ පොලේ මිල ගණන් අඩු වෙන්න මිල සූත්‍රයක් අපි හදන්න ඕනේ නමුත් මේ රටට මේ මට මතක කාලෙක අඩු කරේ නැහැ පෙට්‍රල් ලීටරයක් රුපියල් 30ක ඩීසල් රුපියල් 16ක බූමි තෙල් 16ක ඉතින් මං හිතන්නේ ජනතාවට විශාල සහනයකින් ලැබුණා හොඳයි අද අපි සිහසුනට ආරාධනා කරේ මෙවර පාර්ලිමේන්තුවට පැමිණි නවක මන්ත්‍රීවරුන් අතරින් වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීතුමාට ඒ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්ුණා වැඩි ඡන්ද 107කින් ආණ්ඩුව ජයග්‍රහණය කළා නමුත් මේ ඡන්ද විමසීමට කලින් කියවුණු කතාවක් තමයි මන්ත්‍රීතුමනි 6 දිනක් පිල් මාරු කරන්න ඉන්නවා කියලා ඒක අර කට කතා පන්නේ එකක්ද ඒක සිද්ධු වෙන්නේ නැති හින්දා එහෙම අහන්නේ නෑ මං හිතන්නේ පිල් මාරු කිරීමක් නෙමෙයි අපි හිතන දේ කිව්වේ සහයෝගය ලබා දෙන්න ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න 6 දෙනෙක් ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවා කියලා විශාල පිරිසක් සහයෝගය ලබා දුන්නා දැන් 3න් 2කට වඩා වැඩි පිරිසක් සමහර ඒකාබද්ධ විපක්ෂයේ කීප දෙනෙක් ඡන්දය දාන්න ආවෙත් නෑනේ මේ ගොඩාක් මේ විරුද්ධව කෑ ගහපු අය ඉතින් ඒ අතරින් කීප දෙනෙක් ඉස්සරහට එනවද එන්න ඒ අයගෙන් කීප දෙනෙක් එන්නත් පුළුවන් ඊට අමතරව ඉතින් අපිට 3න් 2ක සහයෝගයක් ලැබිලා තියෙනවා මම හිතන්නේ මේකේ වැදගත්කම වෙන්නේ සමහරක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ මේ යහපාලන ආණ්ඩුවේ ශක්තිමත්භාවය පිළිබඳ විශාල විවේචනයක් කරා ඉතින් මේකෙන් ඔප්පු වුණා මේ මේ අයවැයෙන් ඔප්පු වුණා මේ කොච්චර බලයක් මේ ආණ්ඩුවට තියෙනවද කියන එක එක කාරණාව අනෙත් එක මේ රට ඉදිරියට ගෙනියන්න දේශපාලන ස්ථාවරත්වය අවශ්‍යයි. ඉතින් මේ දේශපාලන ස්ථාවරත්වය පිළිඹු වෙච්ච හොඳ අවස්ථාවක් මේක. ඉතින් දේශීය විදේශීය ආයුධිකයින්ට මේ රට දිහා බලනකොට වැදගත්ම කාරණාවක් වෙනවා දේශපාලන ස්ථාවරත්වය. ඉතින් ඒකත් තියෙනවා. මේ රටේ දැන් එදා තිබ්බ නැති නීතියේ ආධිපත්‍යයක් තියෙන ස්වාධීන අධිකරණයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ සුබවාදී කාරණා එක්ක අපිට රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. ඔව් මං කතා කරමින් ආවේ අර 6 දිනාගේ පිල්මාරුව ගැනනේ. ඔව්. දැන් 3 වෙනිවර ඡන්ද විමසීම පැවැත් වෙනවා. ඔව්. එතකොට එහෙම පිල්මාරුවක් සිද්ධ වෙයි දාණ්ඩුවට සහයෝගය ලබා දෙයිද කවුරුහරි? මං හිතන්නේ දැන් මේකේ පහුගිය ඡන්දේ ප්‍රමාණය දැකලා 6 නෙමෙයි ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. වැඩි වෙන්නත් පුළුවන්. ඔව් ඉතින් දැන් මේ දැන් ගිලෙන බෝට්ටුවකට නගිනවා වගේ නෙමෙයිනේ. මේක හොඳට ඈ වේගයෙන් යන බෝට්ටුවක් දැන්. ඈ මේකට නගින්න බලාගෙන ඉන්නව ගොඩක් අය. දැන් බලන් ඉන්න ගැන ඉංගියක්වත් තියනවද ඔබතුමාට දෙන්න? ඡන්දේ නොදාපු අයත් ඉන්නවනේ නේ. ඒ අය ගැන වැඩි සැලකිල්ලෙන් ඉන්නවද? හරි ඡන්දේ නොදාපු අය පිළිබඳව ඔබ තවදුරටත් හොයලා බලන්න මගේත් මතකයේ දෙනවා නමුත් ඒවා කිවෙතු නැහැ කියලා විශ්වාස කරනවා. හරි. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පැමිණීම අනිවාර්ය කරලා තිබ්බනේ. එක්සත් ජාතික පක්ෂයෙන් උතාවුනේ තේ හිටියා. නෑ. එක්සත් ජාතික පක්ෂයෙන් අපිට ඇති බුද්ධික පතිරණවන්තුමා එතුමා රටින් පිට හිටියේ. ඒ නිසා එතුමා පක්ෂයෙන්ම යවපු වැඩසටහනක් මා බ්‍රිතාන්‍ය. රතනහාමුදුරුවෝ හිටියේ. රතනහාමුදුරුවෝ ජාතිපතිතුමා සමග ගියා ප්‍රංශයේ අර එන්වයරන්මන්ටල් කොන්ෆරන්ස් එක. එනිසා. එනිසා. පොදන් කිසිම අර අර්බුදකාරී තත්ත්වයකින් නෙමෙයි මේ දෙපළම හිටියේ. මේ අයවැයට විපක්ෂ නායකවරයා ඇතුළුව දෙමළ ජාතික සන්ධානයේත් සහයෝගය හිමි වුණා. අපි දැකලා නැහැ එහෙම විපක්ෂ නායකවරයා අයවැයකට ඡන්දය ලබා දෙනවා සහයෝගය පළ කළා. මේ තත්ත්වය ඔබතුමා කොහොමද දකින්නේ? දැන් මං හිතන්නේ මේක මේ ලෝකෙට හොඳ පණිවිඩයක්. මේ රටට හොඳ පණිවිඩයක්. මේ මේ දේශ මේ අයවැය තුලින් මේ මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන මේ ආණ්ඩු පක්ෂයට ඡන්ද දුන්න අයට විතරක් නෙවෙයි මේ අය. මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන මේ රටේ ජීවත් වෙන හැමෝටම. ඉතින් ඒ අයවැයට සහයෝගය දෙනවද නැද්ද කියන එකයි මෙතන තීරණය වෙන්නේ. එහෙම නැත්නම් දේශපාලන මතය නෙමෙයි
මෙතන මේ 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 එක්සත් ජාතික පක්ෂයත් එක්ක තරහෙන් වෛරයෙන් ඉන්නවා කියලා විරුද්ධ වෙන එක නෙමෙයිනේ මේ අයවැයකදී වැදගත්කම. ඉතින් මේ අනිත් අය මම හිතන්නේ වගකීමක් ඇති මේ විපක්ෂ නායකවරයෙක් හැටියට ඒ වගේ තීරණයක් අරගත්තේ. මම මේ 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 මම සතුටු වෙනවා ඒ වගේ තීරණයක් ගැනීම පිළිබඳව. ඒ වගේ අනිත් එක ඒ වගේ අත්දැකීම් බහුල විපක්ෂ නායකවරයෙක් ඉන්නේ. ඔව් එතම විපක්ෂ නායකවරයා විදියට පත්කිරීම පිළිබඳවත් තිබිද විවේචන තිබන්නේ. දැන් මෛත්‍රීපාල මහත්මයා ඒ පුටුවේ ඉඳවන්න දෙමළ ජාතික සන්ධානය උදව් කළා. ඒකට සන්තෝෂමක් විදිහට තමයි විපක්ෂ නායකකම ලැබුණේ කියලා කතාවක් තිබන්නේ මන්ත්‍රීතුමනි. එතකොට මේ සහයෝගය ලබා දීම ඇතුළත් මොනවා හරි එකඟතාව තියෙනවද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් එහෙම සහයෝගය අනිවාර්යෙන් සහයෝගය ලබා දුන්නා. රාජපක්ෂ ආණ්ඩුව බිඳ හෙළන්න ප්‍රම ශක්තිය ලබා දුන්නා මෛත්‍රීපාල සිරිසේනා මැතිතුමා වගේ ජයග්‍රහණයට. ඒ ගැන විවාදයක් නැහැ. ඒකට සන්තෝෂමක් දෙනවා නම් එහෙනම් ඉතින් ඇමතිකමක් තමයි දෙන්න ඕනේ. මේ පක්ෂ නායකකම නෙමෙයි. ඉතින් නමුත් ඒ අයට උමනාව තිබ්බේ පහුගිය ආණ්ඩුව පෙරලන්න. නමුත් මේ ආණ්ඩුවේ කොටස්කාරුවෙක් වශයෙන් සිටින්න ඒගොල්ලන්ට අවස්ථාවක් තිබෙන්නේ නැහැ. ඉතින් මේ ඒගොල්ලන් ගත්ත ස්වාධීන තීන්දුවක්. අනිත් කාරණාව තමයි මේ විපක්ෂයේ නායකවරයා හැටියට වියුත්තේ ද්‍රවිඩ සන්ධානයේ නායකයෙක්. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ මේ මේ පාර්ලිමේන්තුවේ මේ ස්වාධීනව එක්සත් ජාතික පෙරමුණත් එක්කයි එක්සත් ජනතා නිදහස් සන්ධානයට අමතරව වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉන්නේ අනිත් පක්ෂ දෙක තමයි ජනතා වික්තු පෙරමුණයි ද්‍රවිඩ සන්ධානයයි. जनता पेरमुंट वडा द्रविड संधाने मंत्री वरुण संख्या वेडी हिमीन गु तम गुडका कथा कर सिंह मेकने गुअ මේ ද්‍රවිඩ සන්ධානයේ මේ සම්බන්ධ සිංහල නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ සිංහල නොවීම බෞද්ධ නොවීම මෙතන ගැටලුව තියෙන. එතකොට දැන් අපි මේ ද්‍රවිඩ ජනතාව අපි මොකද කරන්නේ? ද්‍රවිඩ ජනතාව තවත් අපි වෛරයක් ඇති කරලා ඒ අවශ්‍ය සුදුසු තැන ලබා දෙන්නේ නැතුව ආපහු අපි අවුරුදු 4-5කින් තව ප්‍රභාකරන් කෙනෙක් හදලා මේ LTT එක නැවතත් ඇති කරලා මේ 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 ත්‍රස්තවාදී නැවතත් ඇති කරන්නද නෑ. ඉතින් ජනතා විමුක්ති පෙරමුණට වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ලැබුණා නම් ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂ නායකකම දෙන්න ඕනේ. ද්‍රවිඩ සන්ධානයට මේ පාර වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ලැබුණින්ද ඒකට ලැබිය යුතුයි. ඉතා පැහැදිලිව අයවැය කතා විලියවිලා තිනවා මිලියන 1.5 ලක්ෂ 15ක් කියලා. ඔව් ඒ අනෝ ගම්වලට කොහොමද මිලියන 150 බැගින් දෙන්න කියලා කතා බහටාව ඒක වැරදීමක් කියලා තමයි. ඒක වැරදීමක් කියලා ඒක. ඔබතුමා කියන්නේ මේ අයවැයට පක්ෂ වුණොත් තමයි මේ ගමට වැඩ කරන්න සල්ලි හම්බ වෙන්නේ. ඊට අමතරව අයවැයට පක්ෂ වුණොත් වාහනයයි රේදුරයි හම්බ වෙනවා. එවැනි කතාත් ගියා සමාජ ජාල වෙබ් අඩවිස්ස එහෙම. ඒක ඇත්තක් තියෙනවද? අපිට නම් තාම වාහනයකුත් නැහැ රීදුරකුත් නැහැ. මේ මේ මගේ පෞද්ගලික වාහනේ තමයි පාවිච්චි කරන්නේ. එහෙම එක කතා තියෙන. නමුත් මම දකිනවා මන්ත්‍රීවරයෙක්ට ලබා දිය යුතුයි. නැත්නම් වැඩ කරන්න බෑනේ. ඇයි ඔබතුමලට හම්බෙලා නැත්තේ? තාම ලැබිලා නැහැ. තාම ලැබිලා නැහැ. අනිත් එක ඉතින් ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරනකොට වැඩි මුදල් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. නමුත් ලබන අවුරුද්දේ ඉඳන් සුවිශේෂ කාරණාව වෙන්නේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පක්ෂ විපක්ෂ සියලුම දෙනාට වැඩි මුදල් ප්‍රමාණයක් විමධ්‍යගත වශයෙන් විමධ්‍යගත මුදල් වැඩි ප්‍රමාණයක් ලැබෙනවා.
මිලියන 15ක් හොඳයි සිහසුනට අපි අද දවසේදී ආරාධනා කරේ හර්ෂණ රාජකර්ණ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අපි අද දවසේදී වැඩි වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අයවැය සම්බන්ධයෙන් හේතුව කරලියේ මේ දවස්වල වැඩිපුර කතා කරන මාතෘකාව අයවැය වීම නිසා මේ අයවැයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අඩංගු කරුණු නැහැ කියලා චෝදනාවක් කරනවානේ විපක්ෂයේ පැත්තෙන් මේක තනිකරම එක්සත් ජාතික පක්ෂය අයවැයක් කියලා මොකද්ද ඔබතුමාගේ අදහස නෑ මං හිතන්නේ මේක විපක්ෂයේ අය නොදනුවත්කමින් කියන කතාවක් වෙන්න පුළුවන් මොකද එහෙමනම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉල්ලීමක් කරන්නේ නැහනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මේ අයවැයට සහයෝගය ලබා දෙන්න කියන එක ඉතා පැහැදිලිව කිව්වනේ ඊට පස්සේ අයවැය ඡන්දෙන් පස්සේ දෙවෙනි වර කියවීම මේ ඡන්දෙන් පස්සේ විශේෂ ස්තුතියකුත් පුද කරානේ මේ අයවැයට සහයෝගය ලබා දුන්න මන්ත්‍රීවරුන්ට විශේෂ ස්තුතියකුත් පුද කරා ඉතින් ඉතා පැහැදිලිවම මේ මේ අයවැයේදී සහයෝගින් මේ කටයුත්ත සිදු කරා කියන එක ඔප්පු වෙනවා. ඔව් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ අයවැයෙන් සහන දීලා තියෙන්නේ විදේශිකින්ට. ඒ නිසා ඊළඟ ඡන්දය ඉල්ලන්න එක්සත් ජාතික පක්ෂයට මේ පිට රටවල යන්න වෙයි කියලා. මොකද්ද මගේ අදහස? නෑ ඉතින් ඒ අය ඔය තේරුමක් නැතුව කියන කතානේ ඔය. ඔය දැන් ජනතා විමුක්ති පෙරමුණට කරන්නේ ලේසි දෙන්නේ. දෙපැත්තටම බැන බැන ඉන්නකනේ දැන් ඔය ඕකනේ ලේසි වැඩේ දැන් වැඩ කරනවට වඩා ලේසි දෙපැත්තටම බනින එක දැන් දැන් මේ හොඳ අවස්ථාව JVP එකට UMP එකටත් බනිනවා ශ්‍රී ලංකා එකටත් බනිනවා ඉතින් ඒක ඒගොල්ලන්ගේ දක්ෂකම එක ඉතා සාර්ථකව ඒගොල්ලෝ කරගෙනවා ඒක න විවාදයක් නෑ නමුත් විදේශීය ආයෝජකින් මේ රටට ගේන්න ඕනේ නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ ඔය හතර පහ දෙනා ද මේ රටේ ආයෝජනය කරන්නේ මේ රට දියුණු කරන්න විදේශීය ආයෝජකින් දේශීය ආයෝජකින් මේ හැමෝටම අවශ්‍යයි ඉඩම් ලබා ගැනීම නිදහස දීලා තියෙන නිසාද ඉතින් ඉඩම් ලබා ගැනීම නිදහස කියන්නේ ඉඩම් විකුණන්න බෑ ඉඩම් බදු ක්‍රමයට ගන්න අවශ්‍ය ලබා දීලා තියෙනවා ඒ බදු සාන ලබා දීලා තියෙනවා මේ 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 ලීස් එකට ගන්න ඉතින් පෞගිය කාලේනේ මේ මේ දුන්නේ අක්කර ගානක් ඈ පෝට් සිටි එක කියලා චීනෙට දුන්නේ අක්කර ගාන සින්නක්කර මේ මේ වෙලාවේ මේ සින්නක්කර දෙන නෙමෙයි නමුත් දැන් පිට රට ඇමරිකාවේ කියන්නකෝ එහෙම නැත්නම් ඉන්දියාවේ කියන්නකෝ අපි අල්ලපු රට මොකද ඇමරිකාවේ කිව්වොත් අපි ඇමරිකන් ගැති වෙනවනේ දැන් ඉන්දියාවේ කියන්නකෝ හරි ඉන්දියාවෙත් විදේශිකයෙක්නේ දැන් ඉන්දියාවේ ඉන්න ලොකුම ආයෝජකයා මෙහාට එනවනම් ඒගොල්ලන්ට බදු හැටියට ඉඩමක් ගන්න බැරි නම් ආයෝජනය කරන්න ආයෝජනය කරයිද නෑ දැන් දැන් ගියන් මේ ගයක් හදනවද වෙන කෙනෙක්ගේ නමට තියෙනක ඉඩමක මම ගයක් හදයිද මම බිස්නස් එකක් දාන්න ෆැක්ටරියක් දායිද මේ වෙන වෙන එක්කෙනෙක්ගේ නමක ඉඩමකට නෑ ඉතින් මේ මේක මේ ආයෝජකින්ගේ විශ්වාසය දිනා ගන්න ඕනේ දේශීය විදේශීය දෙකොල්ලන්ට ඉතින් මේක මේ අවස්ථාවෙන් අපේ රටට නේ මේ හොඳක් වෙන්නේ දැන් මේ මේ රටේ ඉඩමක් බදුව හැටියට අරගෙන ආයෝජකකින් ආවොත් මොකද මේ චීනේ ඇවිල්ලාද මේ රටේ රැකියාවල් කරන්නේ එතකොට ඒ ඒ නගරය දියුණු වෙන්නේ මොකද චීනේ නගරයක්ද නෑනේ මේ රටේනේ ඉතින් ඉතින් මේ මම හිතන්නේ ඒවා බොළඳ කතා ඒවා ජනතාව පිළිගන්නේ නැහැ දැන් ඔය ජාත්‍යන්තර කුමන්ත්‍රණ ඔය ඔය පටිය ගහලා 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 දැන් ඈ කෑලිත් නැහනේ ඔබතුමා පෝච්චරිකට සදාහන් කරානේ පෝච්චරි ගියාණ්ඩුවෙන් චීනට දුන්න කියලා කෝනේ හැබැයි මේ ආණ්ඩුවෙත් එහෙම පෝච්චරි නවත්තන්න සූදානමක් නැහැ නවත්තන්න සූදානමක් නැහැ මම අපි කියන්නේ මේ මේ විදේශීය ආයෝජකින් නතර කරන එක නෙමෙයි මේ මේ ඒකට දැන් මේ දවස්වල වෙන්නේ එන්වයරන්මන්ටල් රිපෝට් එක ගන්න එක ඉතින් ඒ ඒව මොනවත් නැතුවයි පහුගිය කාලේ කරේ. නමුත් මේ හරි ක්‍රමවේදයකට ඇවිල්ලා අබ මේ මේ විදේශී ආයෝජකයන් මේ රටට එන එක කිසික් බාධාවක් නැ චීන වේවා ඉන්දියාව වේවා ඇමරිකාව වේවා යුරෝපේ වේවා. නමුත් ඒ හරි ක්‍රමවේදයකින් එන්න ඕනේ. හොඳයි හර්ෂන් රාජකන්න මන්ත්‍රීතුමනි අයවැය ඉදිරිපත් කළාට පස්සේ අයවැයට විරුද්ධව රට පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක වෙනවා කොහොමද රජය මේකට මුහුණ දෙන්නේ නෑ මං හිතන්නේ ඉතින් එතන රජයේ සේවකින්ගේ විශේෂයෙන්ම රජයේ සේවකින් ඔය පර්මිට් එකේ ගැටලුව
ඉතින් මම හිතන්නේ මේ වෙනකොට ඒක විසඳලා තියෙනවා අග්‍රාමාත්‍යතුමායි පැවසුවා මේ පර්මිට් එක යම් සහනදායි විදිහට ලබා දෙන්න ඉතින් අවුරුදු 5න් 5ට නැතුව අවුරුදු 10න් 10ට උපරිම දෙපාරක් වෙන විදිහට රජයේ සේවකයන්ට ලබා දෙන්න මොකද ඇත්තටම ඔබ දන්නවා ඔබ මේ රටේ ජීවත් වෙන එක්කෙනෙක් හැටියට මේක තේරෙන දැන් වාහන තදබදේ पारिसरिक तीन गैटलू मुहन दिन अपने दरागंड वाहन तो महामार्ग देखम देखम मे मेक देखम कर අපි මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ මේක මේ මේ යම් තාක් දුරට ඒ හැමෝටම සහනයක් ලබා දෙන්න පුළුවන් වන ආකාරයෙන් මේක විසඳලා ගන්න ඕනේ. ඔව්. අද මූර්ති සමිති පව ඇවිල්ලා තියෙනවානේ උද්ඝෝෂණය කරන වට්ටමට ඕන දිනවක වානු දීලා තියෙන විශේෂයෙන්ම සමන් රත්න ප්‍රිය මහත්මයා ගමු. ඔහු කියන්නේ ආණ්ඩුව නිර්මාණය කරන්න සහයෝගය ලබා දුන්න අය. ඒ අය අද ආණ්ඩුවට විරුද්ධ උද්ඝෝෂණය කරන වට්ටමට ඇවිල්ලා තියෙනවානේ. ඒ තුමාම කියනවා හැබැයි එදා තිබ්බට ආණ්ඩුවට වඩා මේක හොඳයි කියලා. හරිද? නමුත් ගේ ගැටලු තියෙනවා. ඉතින් ඒ වෘත්ති සමිතිය වල කාර්යභාරය ඒකනේ. ඒ වෘත්ති සමිතිය වල කාර්යභාරය මේ ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න එක. ඉතින් ඒ වෙනුවෙන් ඒ අය සටන් කරනවා. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. ඉතින් මේ මමත් හිතනවා මේ මේ ඒ ඒ ඒ ඒ අයට ලබා දිය යුතු දේවල් තියෙනවා නම් සාකච්ඡා මාර්ගයෙන් විසඳලා මේව ලබා දෙන්න ඕනේ. ඔව් දැන් තීර බදු රහිත වාහන රජයේ සේවකයන්ට නම් ලැබෙනවා. අග්‍රාමාත්‍යතුමා කියපු විදිහට ඔක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ලැබුණනේ. එතකොට ඒක නවත්තලා තියෙනවා. තාම නම් ලැබෙන්නේ නැති කතාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ රාජ්‍ය සේවකයන්ට ලැබුණාට මන්ත්‍රීවරුන්ට ආපහු දෙනවා කියලා රාජ්‍ය සේවයට දෙන විදිහටවත් දෙනවා කියලා නෑ තාම නම් නෑ. බලාපොරොත්තු වෙනවද? ඔව් බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා. ඔබතුමා හැබැයි වර්ජන එහෙම නවත්තන්න දන්නවනේ. පෞද්ගලික බස් අතර තියෙන මේ ගැටලු අපි මුහුණ දෙන්න වෙනවා. ඉතින් දෙපැත්තෙන්ම වැරදි තියෙනවා. නමුත් ඉතින් අපි මේ දෙපැත්තටම අසාධාරණයක් වෙන්නේ නැති වෙන ආකාරයෙන් අපි මැදිහත් වීම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඉතා පැහැදිලිව කිව්වේ පෞද්ගලික බස් හිමියන්ටත් ඒ වගේම CTB කියන නිලධාරී මහත්වරුන්ටත් මේ අපිට ජනතාවට ඒ පහසුකම් ලබා දීම ඉලක්ක කරගෙන ඔගොල්ලෝ මේක එකමුතු යන්න කියලා. නැත්තම් අන්තිමට අපහසුවටපත් වෙන්නේ මේ 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 රටේ ජීවත් වෙන ජනතාවනේ. ඔව් මන්ත්‍රීතුමනි දැන් දුම් සහතික පිළිබඳවත් ලොකු කතාබහක් තේනවනේ. ඒක වැඩි කිරීම සම්බන්ධයෙන්. හැබැයි ලංගම බස් වලට එහෙම දුම් සහතික අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැද්ද ලංගම බස් වලටත්? අනිවාර්යයෙන් ලබා දිය යුතුයි. මම ඒ මතේ ඉන්නේ. මම එතන ඒ පෞද්ගලිකවත් මම ඒ ගැන දැනුවත් කරා. මම ඉදිරියේදී ආයෙත් කතාවෙදිත් ඒකත් ගැන අවධානය යොමු කරනවා. අනිවාර්යෙන් මොකද රජේස් IT කියලා එහෙම නොකර ඉන්න බෑ. පොලිසිය වාහන වලත් එහෙම ගන්න නෑ මම හිතන්නේ. නෑ ඒක තමයි. ඒ සියලුම රජේ වාහන වලටත් ඒක ලබා දෙන්න ඕනේ. හොඳයි සිහසුන සමගයි ඔබ රැඳෙන්නේ. අපි අයවැය සම්බන්ධයෙන් කතා බහ කරමින් ඉන්නේ. එවෙනුවෙන් අපි සිහසුනට ආරාධනා කරේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට අයවැය සම්බන්ධයෙන් ඊට පස්සේ වාහන බලපත්‍ර සම්බන්ධයෙන් දුම් සහතික සම්බන්ධයෙන් අපි කතා බහ කරමින් සිටියේ. මන්ත්‍රීතුමනි පරිසර හිතකාමී වාහන වලට 100% බදු අය කිරීම සම්බන්ධයෙන් කතා වෙනවා. විශේෂයෙන්ම මේ යහපාලන ආණ්ඩුව පරිසරය සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා කරන ආණ්ඩුවක්. නමුත් පරිසර හිතකාමී වාහන වලට ඇයි මේ තරම් බද්දක් නෑ? අපිත් අපේ මතය ඒ වෙනුවෙන් ඉදිරිපත් කරා. එතන මේ මුදල් අමාත්‍යතුමත් කරපු සාකච්ඡාවේදී එතනදී ඉතා පැහැදිලිව එතුමා කිව්වේ දැන් පෙට්‍රල් ඩීසල් වාහනවලට ටැක්ස් එක 250ක් 300ක් තියෙනවා. මේක තියෙන්නේ මේ ඉලෙක්ට්‍රික් වාහනවල තියෙන 150ක්. අර අනිත් ඒවත් එක්ක දිහා බලනකොට
අඩුවීමක් ලොකු අඩුවීමක් 250 300ක් මේක 150ක් ඉතින් බදු ප්‍රමාණය ලොකු වෙනසක් තියෙනවා ඉතින් මේ නමුත් මම විශ්වාස කරනවා මේ මේ පරිසර හිතකාමී වාහන වලට තීරුබදු තවත් අඩුවී යුතුයි කියන එක. නමුත් මෙතන තරකයේ තියෙන අරවට ඊට වඩා 3 ගුණයක් 4 ගුණයක් වැඩි පෙට්‍රල් ඩීසල් වාහන වලට. නමුත් මේවා තීරුබදු රහිත නෙමෙයි තීරුබදු 150යි වැඩිලා තියෙන්නේ. ඔව් සිංහවැම සිංහසන වාහනේ මේ තියෙන තත්ත්වය පාලනය කරන්න දැන් වැඩි මාර්ග තද බදයක් නැතේ මේ වෙනුවෙන් බදු පැනවුවා කියලා කියන්නේ. නමුත් මේ තියෙන තත්ත්වය පාලනය කරගන්න එක්කෝ පොදු ප්‍රවාහන සේවය ධෛර්යමත් කරන්න වාහන ගාල් කරන්න එවැනි වැඩසටහන් පිළිබඳව හඳුනා ගැනීමක් නැහැ නේ මන්ත්‍රීතුමනි. නෑ ඒ කියන්නේ ක්‍රියාත්මක වෙලා තියෙන මේ වෙනකොටම විශේෂයෙන්ම බස් සේවාව මේට වඩා ගුණාත්මක ප්‍රවාහන සේවාවක් පොදු ප්‍රවාහන සේවාව විශේෂයෙන්ම බස් ඒ වගේම බස් ලේන් එකක් දාන්න යෝජනා වෙලා තියෙනවා මොකද ඒක ඉක්මනින් එතකොට යන්න පුළුවන් වෙන්නේ ඒ වගේ පොදු ප්‍රවාහනයේ දියුණු කිරීම අත්‍යවශ්‍යයි මේ වාහන ප්‍රතිබදයට ප්‍රධානතම විසඳුම වෙන්නේ ඒක ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නවා ඒ වගේම ඒකක් තමයි ඉතින් අර මේ දවස්වල අර ලේන් වල හරියටම යන්න පොලිසිය මැදිහත් වෙලා තියෙනවා මන්තිරු නීති ඉතින් ඇත්තටම ඒ තුලින් ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා මේ මේ අපිට දැනෙනවා ඒක ඔව් දැන් යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවකයාට සැලකුවනේ රුපියල් 10000ක පඩි වැඩි කිරීමක් කරා නමුත් මෙවර අයවැය බැලුවහම අපිට පේන්නේ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වෙලා තියෙනවා යහපාලන ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙනවා රාජ්‍ය සේවය අකර්මණ්‍ය කරන්න හේතුව උදාහරණ දෙයක් ගත්තොත් දායකත්ව විශ්‍රාමයටපත් තියෙන මොකක්ද පුතුමන්ගේ නෑ ඒක එහෙම කිසිම දෙයක් එහෙම ඒ වැරදි අවබෝධයක් ඒක කිසිම අකර්මණ්‍ය කිරීම රාජ්‍ය සේවයේ තියෙන ගෞරවය අපි ලබා දුන්න මේ යාපාලනාව පහුගිය කාලේ මේ රාජ්‍ය සේවකයව පාගන රාජ්‍ය සේවයට කොන්දපණක් ඇතුව වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් තිබෙන්නේ ඒක ඉතා පැහැදිලිවම තියෙනවා අපි රජයේ සේවකයන් රුපියල් 10000ක් වැටුපක් වැඩි කිරීමක් විතරක් නෙමෙයි ඒ රාජ්‍ය සේවකයාගේ ගෞරවයක් ඇතිව ගෞරවාන්විත සේවාවක් සිදු කරන්න පුළුවන් වාතාවරණය උත් අපි ඇති කරනවා එතකොට දැන් ඉදිරියේදී අපි රජයේ සේවකයන්ව තවත් ශක්තිමත් කරනවා කිසිසේත්ම මේ මේ EPF එක ETF එකේ ඒකාබද්ධ වීම කිසිසේත්ම ඒගොල්ලන්ට පාඩුවක් වෙන්නේ නැහැ. ඒ එහින් ලැබෙන ප්‍රතිලාභ තව වැඩි වෙනවා මිසක්. ඒකේ පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මෙතනදී මිතා පැහැදිලිවම කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය තමයි ETF එකත් හඳුල්ලා දුන්නේ. හරිද? මේ 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 දැන් වෙන අය ඒක අල්ලගෙන කෑ ගැහුවට එක්සත් ජාතික පක්ෂය තමයි සේවක බාරකාර අරමුදල හඳුන්වලා දුන්නේ. දලිත ඇතුළත් මුදලිමත්තුමාගේ මේ මේ ඒ කාලේ අසුගණන් වල ඉතින් ඉතා පැහැදිලිව මේ දෙක ඒකාබද්ධ කිරීම තවත් ශක්තියක් ශක්තිමත් වෙනවා මිසක් එයින් රජයේ සේවකට සේවකයාට අවාසියක් වෙන ආකාරයේ වැඩ කටයුත්තක් කරන්නේ නැහැ මොකද ඒක තවත් ආරක්ෂා වෙනවා දැන් ඔබතුමා දන්නවද පෞගිය කාලේ ETF එක කොච්චර අයුතු වැඩවලට මුදල් වෙන් කරාද කියන්නේ පෞගිය ආණ්ඩුවේ හිතවතුන්ගේ ස්ටොක් මාකට් එකේ කොටස් මිලදී ගන්න ETF එක ප්‍රයෝජනෙට ගත්තා. තමන්ට රුපියල් කියන්නකො 50ට ගත්තේ රුපියල් 5ට වැටලා තියෙනවා. හරිද? මේකෙන් ගැලවෙන්න ETF එක තමයි ගත්තේ. ඉතින් ඒ වගේ විශාල මේ අසාධාරණ කටයුතු පෞගිය කාලේ සිදු වුණා. ඔව් නමුත් මන්ත්‍රීතුමනි අපේ යථාර්ථවාදීව කතා කරනවා නම් දැන් මේ ඉන්න රාජ්‍ය සේවය රටට බරක් නෑ ඇත්තටම. සහ රාජ්‍ය සේවයේ අතිරික්ත සේවකෙන් ඉන්නවා කියන කාරණේ කියවෙනවනේ. ඔව්. ඒ නිසා නේද මේ දායකත්ව විශ්‍රාම වැටුපක් හරහා රාජ්‍ය සේවයට බැඳීම අකර්මණ්‍ය කරලා තියෙන්නේ. නෑ නෑ. මේ මේ මේකේ මූලික අරමුණ වෙන්නේ රාජ්‍ය සේවකයා අකර්මණ්‍ය කිරීම නෙමෙයි. රාජ්‍ය සේවකයාගේ ඒ ඉතුරු කිරීම තවත් ඉස්තිර වීම. ඒකට වැඩි ආරක්ෂාවක් ලබා දීම. ඒ වගේම ඒයින් ලැබෙන ප්‍රතිලාභ රාජ්‍ය සේවකයාට වැඩිපුර ලබා දීම.
ප්‍රධානතම කාරණාවක් වෙන්නේ මේ EPF එකේ ETF එකේ විශාල අරමුදලක් තියෙනවා. ඒක රටේ සංවර්ධනයට යොදා ගන්න. ඔව්. දැන් රුපියල් 10000 මූලික වැට ඔබට එකතු කරන්න කියලා ඕන්ගේ යෝජනාවක් තියෙනවා. ඔව්. ඒ සම්බන්ධයෙන් මොකක් වෙයිද? ඒ ගැන මේ විශේෂ අවධානයක් යොමු කරනවා කියලා ග්‍රාමාත්‍යතුමා රවි කරුණානායක අමාත්‍යතුමාත් සිදු කරා. විශේෂයෙන්ම ඒක මේ විශ්‍රාම යෑමේදී විශ්‍රාමයට ඇතුළත් වෙන ආකාරයෙන් ඇතුළත් වෙන්න වැඩි අවධානයක් යොමු කරනවා කියන එක පැවසුවා. ඔව් පෞද්ගලික අංශයට වැටුප් වැඩ කිරීම පිළිබඳව අතුරු අයවැය ඉඳන්ම තමයි මන්ත්‍රීතුමනි කතාවෙම ඉන්නේ. නමුත් රුපියල් 2500ක් වැඩි වීම කියන එක ප්‍රායෝගික තලයේ උනේ නැහැ. දැන් මේක ප්‍රායෝගික කිරීමේ ගැටලුව උනේ තියෙන්නේ මේක නීති සම්පාදනය කරන්න අවශ්‍යයි. දවස් 5ක් පමණක් වැඩ කිරීම කියන එක ඔබතුමා හිතන්නේ ප්‍රායෝගික කරන්න පුළුවන් වෙයිද? මොකද? පෞද්ගලික අංශයේ සේවකින් දවස් 5ක් පමණක් වැඩ කළ යුතුයි කියන කතාවකුත් කියවෙනවා අතුරුව. මේ අයවැය. ඔව් ඉතින් මේ ප්‍රායෝගිකව රජයේ සේවකයින්ට කිලින්ම මැදිහත් වෙන්න පුළුවන් රජයකට. නමුත් පෞද්ගලික අංශයේ සේවකයින්ට නීත්‍යානුකූල හැකියාවක් නැහැ රජයට මැදිහත් වෙලා මේ පඩි වැඩි කිරීම සිදු කරන්න කියන එක. ඒ වගේම අනිත් පහසුකම් සලසන කියන එක නීත්‍යානුකූලව ඒ ගැටලුව විසඳ ගන්න ඕනේ මේ ඒ මුදල කෝටි 300ක් නමුත් ජාතික ගොඩනැගීමේ බද්ද 102 සිට 104 දක්වා වැඩි කිරීමෙන් විතරක් ජනතාවගේ ණය කර ගන්න බද මුදල රුපියල් කෝටි 9000ක් කියලායි කියවෙන්නේ. ජනතාවට සහන ලබා දීලා තියෙන හැබැයි ඊට වඩා ප්‍රමාණයක් ජනතාවගේ ණය කර ගන්නවා. ඉතින් මේ රටේ තියෙන ප්‍රධානම රජයේ ආදායම වෙන්නේ ඍජු සහ වක්‍ර බදුනේ. හ්ම්. ඉතින් බදු නැතුව සහන ලබා දෙන්න විදිහක් නැහැ අපිට. මේ දැන් ගෙදරක වුණත් එහෙමනේ. ගෙදරක වුණත් ඉතින් තාත්තා හෝ අම්මා ලබා දෙන වැටුපේ නැහැ. ඌමනාවන් තියනවා ගොඩක්. ඒ ඌමනාවන් ගොඩක් තිබ අසීමිත ඌමනාවන් තිබ්බට සීමිත සම්පත් ප්‍රමාණයකින් මේක බෙදන්න ඕනේ. ඉතින් ඒ රජයේ ආදායමෙන් ප්‍රධානම කාරණාවක් වෙනවා රජයේ ආදායමෙන් මේ රජයේ ආදායම ප්‍රධානම කාරණාවක් වෙනවා මේ බදු තුලින් ලබා ගන්න. එතකොට ඒ බදු වලින් ලබාගත්ත ඒ ආදායම 100%ක්ම සානාධාර වලින්ටම ලබා දෙන්නේ නැහැ. ඒතර ප්‍රාග්ධන වියදම් උත් අපිට අවශ්‍යයි. දැන් එක කොටසක් සානාධාර වලට ලබා දෙනවා. අනිත් ඒවා මේ රට වෙනුවෙන් ආයෝජනය කරන්න ඕනේ. නමුත් මන්ත්‍රී තුමනි දැන් වක්‍රබද්ද තමයි වැඩි වශයෙන් ණය කරන්නේ. එතකොට දුප්පත් කෙනත් පොහොසත් කෙනත් එක හා සමාන වක්‍රබද්ද. ඔව් ඒ ගැටලුවක් තියෙනවා. ඒ බදු ක්‍රමයේ වෙනස්කමක් සිදු කරන්නම අපි මේ අයවැයදී යෝජනා කරලා තියෙනවා. සිහසුනේ අවසන් සාකච්ඡා වටයයි අපි වැඩි වශයෙන් කතා කරේ අයවැය සම්බන්ධයෙන්. හේතුව අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්ුණා. තවත් ඡන්ද විමසීමක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. ඒ නිසා කරලියේ වැඩි වශයෙන් කතා බහට ලක් වෙන්නේ අයවැය සම්බන්ධයෙන්. නිලැඳුම් සඳහා වවුචර් ලබා දීම පිළිබඳවත් ලොකු කතා බහක් ඇති වුණා මන්ත්‍රීතුමනි. ඔබතුමාගේ පෞද්ගලික අදහස මොකද්ද මේ සම්බන්ධයෙන්? මේ වවුචර් ලබා දීමෙන් එක ප්‍රධාන ගැටලුවක් විසඳෙනවා. ඒක තමයි මේ ව්‍යාපාරිකයන් කීප දෙනෙක් එකතු වෙලා මේකෙන් විශාල දූෂණයක් සිදු වුණා. ඉතින් 100%ක්ම දූෂණය තුරන් වුණා. දැන් බිලියන ගානක ටෙන්ඩරයක් නෙමේ. ඉතින් එතකොට මේකෙන් අත් යටින් ලොකු ගනුදෙනු සිදු වෙච්ච කාලවකවානුවක් අවසන් වුණා. දැන් අනිවාර්යෙන්ම දරුවට මුදල් ටික ලැබෙන. දැන් ඉතා පහසුවෙන් තමන්ට ගිහිල්ලා වෙළඳපොළට ගිහිල්ලා මේ ඒ නිලැඳුම ලබා ගන්න පුළුවන් වෙනවා එකක්. අනිත් එක මේක 4-5 දිනකට සීමා වෙච්ච දේ. මේක දැන් කඩවල් ගණනාවකට මේ රට පුරා කඩවල් ගණනාවකට ව්‍යාපාරිකයින්ට විශාල ලාභයක් ලබා දෙනවා. ඒ කියන්නේ රටේ ආර්ථිකයට වැදගත් වෙනවා.
ඔව් දැන් අධ්‍යාපනයට වෙන් කළ මුදලට වඩා වැඩි ගාණක් පෙන්වන්න ගිහිල්ලා තියෙනවා ඒ නිසා රවී කරුණානායක මුදල් නැමැතිතුමාට විශ්වාස භංගයක් ගේන්න හදනවා නෑ ඒක තනි කර මේ විපක්ෂය ඉතා පැහැදිලිව මේ අයවැයේ තියෙනවා ඔක බිලියන 121ක් මට මතක හැටියට මේ ඉඩකඩම් වැලියූ කරලා ඔව් ඈ දැන් මේ කොළඹ රාජකීය විද්‍යාලය කියමු කොළඹ රාජකීය විද්‍යාලයේ තියෙන ඉඩම බිල්ලිම ඒ වැලියූ කරලා එතකොට ඒක ඉතා පැහැදිලිව තියෙනවා අධ්‍යාපනයේ වෙනුවෙන් කරපු මේ රටේ ආයෝජනය කියලා තමයි මේ 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 මුදල එකතු කරලා තියෙන්නේ නමුත් මේ ඉතා පැහැදිලිවම තියෙනවා වෙන වියදම් ප්‍රමාණය මේ ආයෝජනයක් හැටියට තමයි අරක දාලා තියෙන්නේ ඒක අල්ලගෙන තමයි මේගොල්ලෝ කියන්නේ ඉතින් මේක ඉතා පැහැදිලිවම අග්‍රාමාත්‍යතුමා කිව්වා මේ විසර්ජන මේ 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 ගිනුම් වල ඉතා පැහැදිලිවම තියෙන කී ගානද මේ වෙන් කරලා තියෙන මේ අයවැයි කිව්ව කතාවෙන් කැල්ලක් අල්ලගෙන මේකට ගහන්න නෙමෙයි ඔව් ඕන් කියන්නේ දැන් ගොඩනැගිලිවල ෂේවීම් පවා අධ්‍යාපනයේ අධ්‍යාපනයේ සඳහා වෙන් කර මුදලට එකතු කරලා තියෙනවා කියලා නෑ නෑ ඒක ඒකයි කියන්නේ ඒක ඉන්වෙස්ට්මන්ට් ඔන් এডুকেෂන් කියලා ඒක තියෙනවා ඉන්වෙස්ට්මන්ට් ඔන් এডুকেෂන් අධ්‍යාපනයේ සඳහා කරපු ආයෝජනය හැටියට නමුත් වියදම ඒක කියන එක ඒගොල්ලෝ ඒක ඒක තමයි වියදම කියන එක අල්ලගෙන කියවන නමුත් එහෙම දෙයක් නෙමෙයි අතරම වෙලා තියෙන්නේ මේක මේ රටේ ආයෝජනය කියලා මේ ඒ ටිකත් එකතු කරගලා තියෙනවා නමුත් වියදම ඉතා පැහැදිලිවම මෙන්න මෙච්චර වියදමක් කියන එක දැනුවත් කරලා තියෙනවා දවස් ගානක් කාලේ ඔබතුමන්ලා කිව්වේ මේ පොරොන්දුනේ අධ්‍යාපනය වෙනුවෙන් 106ක් වෙන් කරනවා කියලානේ මේ ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න යාමේදී නේද මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ නෑ අපේ ඉතා පැහැදිලිවම කිව්වේ ඊළඟ වසර 5 තුල දලදේශීය නිෂ්පාදනයෙන් 106කට අපි ගිනිනවා කියලා. ඉතින් මේක මේ පළවෙනි අයවැයෙන් මේ මෙතනට 106කට ගෙනියන්න කිසිසේත්ම ප්‍රායෝගික නෑ. මොකද අපි දලදේශීය නිෂ්පාදනයෙන් 106කට ගෙනියන්න ගෙනියන්න පුළුවන් ශක්තියක් අපිට නෑ. නමුත් අපි දැන් මේ වෙනකොට දලදේශීය නිෂ්පාදනයෙන් 103කට ආසන්න වෙලා තියෙනවා. 3කුත් නෑ තාම. 3කට ආසන්න වෙලා තියෙනවා. ඉතින් ඉදිරි වසර හතර තුල අපි බලාපොරොත්තු වෙනවා මේක තවත් ඉදිරියට ගෙනියන්න. ඔව්. හර්ෂන් රාජකාරණ මන්ත්‍රීතුමනි පසුගිය රජය කැසිනෝ ගේන්න හදනකොට ලොකු විරෝධයක් රටතොල් එල්ල වුණා. විපක්ෂයත් දැඩි විරෝධයක් ඒ වෙනුවෙන් එල්ල කළා. හැබැයි මේ රජය රචිනෝ නැමැති සූදුබද්ද රුපියල් මිලියන 200 ඉඳන් රුපියල් මිලියන 5 දක්වා අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. එක් කැසිනෝ වර්ගයක්. නෑ ඕක ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු විශාල වශයෙන් ඕක ගැන කතා කරා. නමුත් අපි පෞගිය කාලේ විරෝධතාවය ප්‍රකාශ කරේ මේ රටේ අලුත් කැසිනෝ ලබා දෙන්න කටයුතු කරපු නිසා. මේ දැන් තියෙන කැසිනෝ ටික වහලා දාන්න නෙමෙයි. ඉතින් මෙතනදී කිසිසේත්ම කියන්නේ නැහැ අපි අලුත් මේ මේ රෙජිනෝ වේව මන්නම් හරියට දන්නේ නැහැ මේ මොකද්ද රෙජිනෝ කියන්නේ කියලා. මේ නමුත් මේ අලුත් කැසිනෝ මේ රටට ලබා දෙන්න අපි 100%ක් විරුද්ධ. මේ පහුගිය කාලේ උනේ අලුත් කැසිනෝ ව්‍යාපාරිකයෝ මේ රටට ගෙනල්ලා මේ රටේ ආර්ථිකය කැසිනෝ ආර්ථිකයක් කරගන්න බලාපොරොත්තු වුණා. මේ රට ආර්ථික වශයෙන් දියුණු කරන්න කැසිනෝ අවශ්‍යයි කියන එක මතේ තිබ්බා. ඉතින් අපිට උමනාවක් නැහැ මේ තියෙන ප්‍රමාණය නැති කරන්න. නමුත් අලුතෙන් අපි ලබා දෙන්න කටයුතු කරන්න. හොඳයි අපේ අයවැය සම්බන්ධයෙන් කතා බහ කළේ අද සිහසුනට ආරාධනා කරේ හර්ෂණ රාජකරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට තව ප්‍රශ්න කීපයකට අපි යමු වෙනවා තිලක් මාරපන මහතා ඇමති ධූරේ නිල අස්සුණා දැන් කතා බහක් නැහැ මොකද වෙන්නේ ඉස්සරහට නෑ එතුමා ඉතින් වැදගත් තීරණයක් ගත්තා එතුමා ඒ ගත්ත තීරණේ ඒ අරමන් ගාඩ් සිටි සම්බන්ධව මෙතන කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස් මෙතන මේ මේ ලැබෙදී ආවේ තියෙන ගැටලුවක් තියෙන නිසා එතුමාගේ සේවාදායකයාට විරුද්ධවයි මේ පැමිණිල්ල විභාග කරන එතුමා එතකොට පොලිසිය වාර ඇමති හැටියට මේකට බාධාවක් වෙන නිසා එතුමා ගෞරවනුලෙස ලෙස ඇමතිකම අයින් වුණ තියෙක මං හිතන්නේ ඒක වැදගත් හොඳ පූර්වාදර්ශයක්. එතුමා මේ රටේ කවදාකවත් ඒ වගේ දෙයක් වෙලා නැහැ. එතුමා ඒ තින්දුව ගත්තේ ආන්නෝ අපකීර්තියටපත් වීම නැති කරන්නද?
නෑ මේක ස්වාධීනව මේ මේ පරීක්ෂණය සිදු කරන්න අවස්ථාව එතුමා ලබා දුන්නා. ඔව් ළමොත් අවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීතුමනේ එක්සත් ජාතික පක්ෂයේ පොදු මතයක් සාමූහික මතයක් නෑ කියලා එළියට පේනවනේ. අතුලේ ගැටුමක් තියෙනවා වගේ කියලා හිතෙන්නේ. ඉතින් මතයක් තියෙන්න අවශ්‍ය නැහැනේ තාම පරීක්ෂණය කරනවනේ. හ්ම්. ඒ පරීක්ෂ අපිට අපි හැමෝටම එක මතයක් තියෙනවා. හ්ම්. ස්වාධීනව පරීක්ෂණය සිදු කරන්න ඕනේ කියන මතය. ඒකට අවශ්‍ය වටපිටාව ඇති කරලා තියෙනවා. හැබැයි සමහරක් අයට පෞද්ගලිකව මත තියෙනවා මේක හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. නමුත් හැමෝගෙම මතය තමයි මේකට හරිද වැරදිද කියලා බලන්න ස්වාධීන පරීක්ෂණයක් සිදු විය යුතුයි. ඒක ඔබතුමාගේ මතයත් පැහැදිලි. නමුත් ඔබතුමාලා චන්දෙට කලින් කිව්වේ මේක පාවේ නවිගබඩාවක් කියලා ලොකු බීතිකාවක් මැව්වනේ චන්දෙට කලින්. හැබැයි චන්දෙට පස්සේ කියනවා නෑ මෙතන නඩු නිමිත්තක් නෑ මේක නීත්‍යානුකූල වැඩක් කියලා. නෑ ඒක පුද්ගලින්ගේ මතයෙන් රජයේ මතේ නෙමෙයි. ඒක පුද්ගලින්ගේ මතේ. ඉතින් ඒකට රජයේ මතේ වෙන්නේ මේකට ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන්න ඕනේ. ඉතින් ඒ පරීක්ෂණය සිදු වෙමින් පවතිනවා. ඔව් දැන් ෆොන්සේකා මහත්මයා මාධ්‍යට අවිලා කියනවා මම විජේදාස රාජපක්ෂට සති දෙකක කාලයක් ලබා දෙනවා. එතකොට කියන්න ඕනේ ඇත්ත නැත්ත කියලා. මේ මේ දේවල් මාධ්‍යට අවිල්ලද විසඳ ගන්න ඕනේ මන්ත්‍රීතුමනි. ඒක ඉතින් ඒගොල්ලන්ගෙන්ම අහන්න ඕනේ මගෙන් නෙමෙයි. මොකද මේ ඇත්තටම මේ මං හිතන්නේ මේ වගේ කතා ඒක වැදගත් නැහැ නේ දෙපැත්තෙම. ඔව් හොඳයි. ඉදිරියේදී පළාත් පාලන ඡන්ද විමසීමක් පැවැත්වෙනවා. පොත්පත්වල වාර්තා කරලා තිබුණා මාර්තු 30කට කලින් පැවැත්වෙනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිව කියලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතුව තරඟයට එනවා කියලා. එක්සත් ජාතික පක්ෂයට ඒ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම 2002 අපි සියලුම් පළාත් පාලන මැතිවරණ මැතිවරණයේදී අත්නගල්ලත් අපි ජයග්‍රහණය කරා. ඉතින් මේ පාරත් අපි අත්නගල්ල දුම්පෙත් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටු විඳින්න අනිවාර්යෙන් කටයුතු කරා. يعني මෛත්‍රී බල සිරිසේන මහතා නායකත්වයෙන් දුන්නට ඒක ප්‍රශ්නයක් නෙමෙයි අභියෝගයක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයට. නෑ. හොඳයි සිහසුන සමගයි ඔබ රැඳී සිටියේ FM 88.8 සහ 88.6න්. අද සිහසුනට අපි ආරාධනා කරේ හර්ෂණ රාජකරුණා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට. ඉස්සරහට නියෝජ්‍ය අමාත්‍යකමක් රාජ්‍ය අමාත්‍යකමක් එහෙම බලාපොරොත්තුවක් ඇති. ඉස්සරහ බලමු. හොඳයි. අපි නවතිනවා. ස්තුතියි ඔබතුමා සිහසුනට සහභාගී වීම වෙනුවෙන්. බොහොම ස්තුතියි. සිහසුන සම්බන්ධීකරණයේ චමින්ද සේනාරත්න මම ගිහන් කාලිංග රට කරවන අයිකු සමග අපි නැවතත් සිහසුනෙන් මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්. जनता सेवय विनुविन असुंगत अय असुंगत अय सिंह सुना।